අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අපි සියලු දෙනා එකතු වෙලා නව වර්ෂයේ තිබෙන ප්‍රධාන වශයෙන් මැතිවරණ වර්ෂයක් විදිහට ඉදිරි වැඩපිළිවෙල ගෙන යාමට මේ විදිහට සුබ මොහොතකින් අපි වැඩේ ආරම්භ කළා. රට වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතීතයේ බොහෝ අභියෝගවලට මුහුණ දීලා තිබෙනවා. 47න් පස්සේ සෑම ආණ්ඩුවකම අර්බුද ඇති වෙලා තියෙනවා. දේශපාලන පක්ෂවල අර්බුද ඇති වෙලා තියෙනවා. යම් යම් ගැටලු ඇති වෙලා තියෙනවා. අභියෝගාත්මක අවස්ථා ඇති වෙලා තියෙනවා. අපේ රටට සුනාමි වියසන ස්වාභාවික විපත්ති ව්‍යසන බොහෝ අවස්ථාවල ඇති වෙලා තිබෙනවා. නමුත් මේ රටේ ශ්‍රී ලාංකික ජනතාව ඒ වගේම පැවති රජයන් මේ සියල්ලට මුහුණ දීලා යම් තැනකට රට ගෙනල්ලා නමුත් පහුගිය කාලය තුළ යම් අසීරු තත්ත්වයකට රට ආර්ථික වශයෙන් අර්බුදයකට ලක් වෙලා තිබෙනවා බරපතල. මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ අරගෙන මැවුම් වැඩපිළිවෙළක් තුළ නව සැලසුම් ක්‍රියාත්මක කිරීම තුළ අපි මේ රට ඉදිරියට ගෙන යෑමේ වගකීම අද මේ රටේ ජනතාව අපදේශ බලාගෙන ඉන්නවා. ඒ නිසා තිබෙන්නේ ප්‍රධාන වශයෙන්ම දේශපාලන පක්ෂවල නායකත්වයන් එක්ක තිබෙන බලාපොරොත්තු ජනාධිපති ධුර අගමැති ධුර අමාත්‍ය ධුර නෙවෙයි විශේෂයෙන්ම මානුෂීයවාදී මනුෂ්‍යකම මේ රටේ මිනිසුන් වෙනුවෙන් අපි සෑම කෙනෙක්ම එක තැනකට ඇවිල්ලා දුකී දුප්පත් ජනතාවගේ අද තිබෙන තත්ත්වයෙන් ඔවුන් සහ රට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කරන්නේ කොහොමද ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්නේ කොහොමද කියන කාරණාව. ඒ නිසා රට සමෘද්ධිමත් කිරීමත් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමත් මේ රටේ දරිද්‍රතාවය දුකීභාවය තුරන් කිරීම සඳහා අප විසින් සකස් කරගෙන යන සැලසුම් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමත් ඒ තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේ රට අතීතයේදී වූ සෞභාග්‍යමත් රටක් බවට පත් කර ගැනීමයි. ඒ නිසා ඒ සඳහා අපේ කැපවීම සම්පූර්ණයෙන්ම තියෙනවා. අපි ජනවාරි 8 වෙනිදා බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ උපන්දිනය එදින පුස්කෝ ආහාර පවත්වලා ගාලු මුහුදර උදේ 10ට අපි විධායක සභාවක් කැඳවලා තිබෙනවා. ඒ විධායක සභාව තුළදී අපි බලාපොරොත්තු වෙනවා මේ වර්ෂයේ ක්‍රියාත්මක කරන ඉහළ සිට පහළට නැත්නම් පහළ සිට ඉහළට අපේ පක්ෂ ඉදිරි මැතිවරණ ව්‍යාපාරයක් සඳහා කොහොමද කටයුතු කරන්නේ කියන කරුණු පැහැදිලි කරන්නට මොන බාධක තිබුණත් මොන කම්පටු ආවත් ඉදිරියට ගිහිල්ලා අපි ස්ථිරවම ජයග්‍රහණය කරනවායි කියන ඒකායන පොඩ්ඩක්